Hello friends, I think I'm going to start my YouTube channel Supreme. Only thing is Genava Windows 11 ekata in developer mode ekata upgrade again man update kena video ekata thing oge lokkum magen hena de illala thibba game ekak please video ekak me kohomada wenne insider preview kiyanne mokadda mege thiyena bugs monawada ithin ha e video eke e thiyena hama vistarayak genama ada man me video ekata recover karanawa e wage me ogolta thiyena na gatluwa mokak veida kiyala ithin man ada update ek karan thama yanne ogolot ekkama ekathu vela ithin man danata thama last wenagama matha ogol time ekak wenada 11:58 kiyala ithin man adare kohomari me windows 11 inside developer mode එකට තමයි අප්ඩේට් කරන්න යන්නේ. ඉතින් මම ඔයගොල්ලෝ කියලා ඉන්නම් මුලින්ම Windows 11 inside preview කියන්නේ මොකද්ද කියලා. Windows 11 inside preview කියලා Microsoft ලා එකක් announce කරා. ඒකෙන් කරන්න යන්නේ මේගොල්ලෝ මේ Windows 11 ඔයගොල්ලෝ දන්නේ නැති 24 වෙනිදා තමයි Windows 11 එක official release උනේ Microsoft සමාගමෙන්. ඉතින් ඒගොල්ලෝ කරේ Windows 11 inside preview කියලා මේ වගේ මේකක් event එකක් තියෙනවා. ඒ කියන්නේ event එක කියුවේ ඒගොල්ලෝ කරන්න යන දෙයක්. ඉතින් ඒකෙන් ඒගොල්ලෝගේ plan එක තියෙන්නේ Windows 11 වල තියෙන bugs ඔක්කොම අඳුරගෙන ඉතින් ඒගොල්ලෝ දෙන full release version එකට ඒ ඔක්කොම bugs නැතුව Windows 11 එක ගහන්න තමයි. ඉතින් මේක modes මේව තුනක් තියෙනවා ඩකම පළවෙනි එක තමයි developer එක ඊළඟට beta එක ඊළඟට තමයි official release එක. ඉතින් beta එක තමයි ගොඩක් recommended තියෙන developer එක එහෙම ඔයගොල්ලෝ recommend කළා නෑ. ඒගොල්ලෝ කියනවා stabilization problem එහෙම තියෙයි කියලා. ඇත්තම කිව්වොත් මේ වීඩියෝ එකේ මම cover කරන මොනවද ඒකත් එක්ක තියෙන bug ටික developer එකකට upgrade කරලා අවුලක් වෙන්නේ නැති වෙයිද? ඉතින් මේ දවස්වල තියෙන දෙවෙනි ප්‍රශ්න ටික තමයි Windows 11 upgrade කරද්දී අපේ files වලට මොකද්ද වෙන්නේ? Files ඔක්කොම erase වෙනවද? ඒකෙන් කිසිම apps වගේක් නැති වෙයිද? මම හිතන විදිහට නම් මම කිසිම experience hard drive එකනේ මොකද ඇත්නිකුත් මේක stability problems තියෙනවා මේක bugs තියෙනවා ඉතින් මන් දන්නේ හදිස්සියෙම crash scene එකක් වුණත් ඒ වගේ මොකක් හරි වුණත් කියලා මම කොහොමවත් last end එක මම මේක files ටික copy කරගන්නවා ඊට පස්සේ තමයි මම මේ update එක දානවා කියලා හේතුවේ ඉතින් ඔයගොල්ලොත් මේ වගේ කරන්න යනවා නම් මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න ඉතින් ඔයගොල්ලෝ මේ idea ගන්න පුළුවන් මම windows 11 එක install කරන්න ගාව install වෙන්නේ කොච්චර යනවද ඇත්තටම කිව්වොත් windows 11 එක install වෙන හැම වෙලාවක යනවා කියලා තමයි මට කිව්වේ දැක්කේ මම ගොඩක් videos බැලුවා ඒ ඔක්කොම කියන්නේ windows 11 developer mode එක මම install කරන්න යන mode එක install වෙන හැම වෙලාවක යනවා කියලා ඉතින් අපි බලමු කොච්චර ලාවක් යයිද දැන් වෙලාව 12:01 එකයි ඉතින් මේ files ටික copy ගන්න තමයි 21ක් වගේ යයි ඒකත් copy කරලා අපි බලමු windows 11 එකට recovery ඔබට ඕන වෙලාවක Windows 11 එකෙන් 10 එකට බැක් යන්න පුළුවන්. ඒකින් ද කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ෆයිල්ස් ටික කොපි කරලා පස්සේ අපි බලමු මේකට කෙල්ල කොහොමන වගේ වෙයිද කියලා Windows 11 එකේ. ඉතින් අමං ආයි මේ ෆයිල්ස් ටික කොපි වුණාට පස්සේ Windows 11 අප්ඩේට් එක දාන්න ලෑස්ති වුණාම මම ඉතින් ඔයගලට කයි කර වෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයගලට පේනවා මම ගොඩක් ෆයිල්ස් ටිකක් මගේ දාගෙන ඉවරයි. දැන් නම් මම මේ දාගන්නවා මගේ ඩවුන්ලෝඩ් කරලා තිබ්බ පොඩි ප්‍රෝග්‍රෑම් ටිකක්. ඉතින් ඒ ටිකක් දාගෙන ඉන්න පස්සේ ඔයගලට පේනවා මම Windows 11 inside preview build එක මෙන්න මෙතන core release කියලා තියෙනවා. මේක දැන් 98ක් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මේක පේනවා 11:12:37යි. දැන් බාගෙක් වගේ තමයි මට කියන්නේ මේ ඩවුන්ලෝඩ් වෙන ෆයිබර් කනෙක්ෂන් එකේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙන එක නම් එච්චරලා ගියේ නෑ. ඒත් මේක ඉන්ස්ටෝල් process එක මම හිතන්නේ හෙන වෙලාවක් යනවා කියලා තමයි කියන්නේ. මම නම් දන්නේ කියන්ට කොච්චරයි අයිද කියලා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම ඇත්තටම dual monitor පාවිච්චි කරන කෙනෙක්. ඉතින් එක දෙයක් කියනවා මේ bug එකක් තියෙනවා කියලා dual monitor එකත් එක්ක පොඩි bug එකක් තියෙනවා කියලා මේගොල්ලෝගේ. ඇත්තටම මගේ දන්නේ නැහැ එහෙම ලොකු විස්තරයක් ගැන දන්නේ. update එක කළාම තමයි බලන්න ඕනේ. ඉතින් මේක 98යි කියලා පේනවා. මේක ඇත්තටම ගොඩ ෆ්‍රෙන්ඩ්ස් මට දැන් එක දෙයක් නෝට් කරා. මම මේ ක්ලෝස් කරලා අලුතෙන් ඕපන් කරාම අරගේ අප්ඩේට් එක චුට්ටක් විතර ෆාස්ට් කියන්නේ මේක එතනක ස්ටක් වෙනවා වගේ සීන් එකක් එනවා. ඊට පස්සේ නම් ඒක ඔටෝම යනවා. ඉතින් දැන් 98ක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඔටෝ මේ රීස්ටාර්ට් එක එන්නේ කියලා. ඉතින් කට්ටිය අපි ඒ රීස්ටාර්ට් එක ආවට පස්සේ මේක රීස්ටාර්ට් එක copy කරගෙන මම මේ ෆයිල්ස් ටිකත් ඒ කියන්නේ මගේ දැන් Windows 11 එක කරන වීඩියෝ එකේ ෆයිල්ස් ටික copy කරගෙන මගේ hard drive එක කෝ කරත් කියලා පීඩාමු අප්ඩේට් වෙන්නේ කියලා. ඉතින් ඒ අප්ඩේට් වෙන ටිකට මම ඔයගොල්ලන්ට කැමරා එකෙන් පෙන්නන්නම් මොකෝ වෙන්නේ කියලා. ඉතින් අපි මේ 98 එක 100 වෙලා ඉන්ස්ටෝල් කරනවා බලන් ඉමු. තව ඉන්ස්ටෝල් නැතිලා යනවා.
ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ආයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න තමයි ඇත්තේ මේක මම මුලින් ඩවුන්ලෝඩින් තමයි තිබ්බේ Windows 11 එකේ දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි 100%ම දැන් ඉන්ස්ටෝල් නේත් 97 තමයි තියෙන්නේ ඉතින් මම මේ වෙලාව YouTube එකේ වීඩියෝස් වගේ බල බල හිටියා Windows 11 තියෙන අප්ඩේට්ස් ටික ගැන ඒකෙන් කියනවා Windows 11 එකේ ඇප්ස්වත් කිසිම දෙයක් ඩිලීට් කරන්නේ නැහැ කියලා අප්ඩේට් වෙද්දී ඉතින් මම එක මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා මේ කරන්නේ නැහැ කිසිම මංවත් දන්නේ නැහැ කිසි මොනව වෙයිද කියලා බග්ස් වෙයිද කම්පියුටරේ crash වෙයිද කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් මේ මගේ main PC එක මම කිසිම virtual box එකක්වත් use කරන්නේ මේ මම main streaming වලට gaming වලට ඔක්කොම use කරන PC එක තමයි මම මේ upgrade කරන්න යන්නේ ඉතින් අඩියක් වෙනස් installing 100% කියලා තියෙනවා ඉතින් අපි අනිවාර්යෙන් මේක බලන්න ඕන මොකක් වෙයිද කියලා බලමු ඉතින් මේකට කියන්න apps එක නැහැ කියලා ඉතින් බලමු කට්ටිය මම 100% install කරන ගමන් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉතින් කට්ටිය ඔයගොල්ලෝ පේනවා Windows 11 insider preview install ලා ඉවරයි දැන් ඉතින් කියන pending restart කියලා ඉතින් කට්ටිය restart එකක් දැන් ඔන්න ඔයගොල්ලෝ ටික පටකල එකතු වෙන්න මේක restart කරයිද කෙලිම files ටිකට අයිත් දැන් නැහැ ඉතින් කට්ටිය මම මේක copy කරගෙන ඉන්නම් ඉතින් ඔයගොල්ලෝ ටික එකතු වෙනවා මම මේ දැන්ටත් මේ fun දැන් record කරන files ටිකත් මම folder copy කරගන්න sure එකට ඉතින් එකත් copy කරගෙන අපි restart එකද බලමු මොකෝ වෙන්නේ කියලා මේකට හරි කට්ටිය ඉතින් ඔන්න මම update එක දැම්ම අපි බලන ඔයගොල්ලෝ පේනවා update sound the way please keep your computer 0% complete මේකට නම් හෙන වෙලාවක් යනවා කියලා කියනවා ඇත්තටම කිව්වොත් මම නම් දන්නේ කොච්චර ලමට ඉන්නේ වෙලි කියලා දැන්නත් වෙලා මට එකයි 10ද කොයිද අපි බලමු මේක කොච්චර මෙය වෙන්නේ ඇයිද කියලා එච්චරම දැන්නත් 01යි 03 අම්ම 30ට ෆාස්ට් යනවනේ මේ පොරක් YouTube වීඩියෝස් වලින් කිව්වේ මේක හෙන ස්ලෝ කියලා මම දන්නේ මේ මොනිටර් එකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ ඉතින් අපි මේ මොනිටර් එකෙන් තමයි ඔක්කොම වෙන්නේ 06 මේක යයි වගේ බලමු මේක ආය ඔන් වෙනා ඔන් වෙලා ඔක්කොම වෙද්දි මොනව වෙයි දන්නේ ඉතින් කට්ටිය අපි බලමු මේ කොච්චරලා යයිද කියලා ඉතින් මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් මේක අඩුම ගාන 90 හරියට වගේ ගියොත් මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් බලමු මම මේක තියලා රෑ යයිද නැහැ බලමු අපි පුළුවන් තරම් මේක ඉවෙනකන් ඉන්න ප්‍රශ්නේ ඉතින් කරන්න දෙයක්වත් නැහැ බලාගෙන ඉමු ඉතින් මේක 90 වෙනකන් වගේ මොන කටේද මම කියන දේ එකපාරටම ලයිව් හොයන්නේ ඔනිදි කටි ආයි දෙයක් කියනවා ආව එක පාටම මේක අප්ඩේට් ඒ සීඩ් එකයි ගන්න තියලා ආ එක පාටම නැග්ග සීරා එකකල වෙන නිකම්ම නගිනවා ඇයිදන් මේ මෙච්චර හයියෙන් යන යයි කියන හිත වෙන එක පාටම සීර එක දිබිලා බහලව ගිහිල්ලා 20 කිලි සතර කිලි එක සීර ඉවර වුණා ඊට පස්සේ දැන් ආයිත් වගේ වන අප්ඩේට්ස් කියලා ආයි සරක් කියනවා මේකත් බලමු මේක දැන් මේකත් එක පාටම දැන් ඔයගොල්ලෝ ඇහිනා සීර 15 සීර අන්න 30යින් අන්න ඒකත් ඉවරයි දැන් රීස්ටාර්ටින් නු මොනව කරනවද දන්නේ නැත්තේ මේගොල්ලෝ අන්න දැන් රීස්ටාර්ටින් බලමු කෙලෙ චෙක් කරන විදිහ සෙසල් දෙන්න කඩේ බලමු හරි රීස්ටාර්ටින් යෝගල් මාත් වන් දැන් ඔබල ටික මම ෆස්ට් රියක්ෂන් එක ගන්නවා Windows 7 නේල Windows 7 මම virtual box දාලා තියෙනවා මම විලිසි කරමු දාලනේ මම මේ main PC එකේ දාන්න ඔයගොල්ලන්ට පේනවා කක්කයි දැන්නේ MSI හරි බලමු අන්න තව පැයක් විතර මට ඉන්නේ කියන්න එපා මේක හරියට ඉන්ස්ටෝල් වෙන්න තම් කද්දාවේ working on updates please keep your computer on මේ කෙන වෙලාව green start වෙන සීන් එකක් තියෙනවා ඉතින් ටෙම්පර මේක restart a few times එක තමයි මේක කෙන වෙලාව කැයි වගේ කට්ටි ඉතින් දන්නේ මට තව කොච්චර ඉන්න වෙයිද කියලා ඉතින් මේකත් අපි ගියාට පස්සේ මම ඔයාලට update එක ගිහින් නම් මේක නම් කෙන වෙලාව කියනවා කියලා තමයි මට කිව්වේ මේක restart එක කෙන times ගොඩක් සරල කෙන වෙලාවක් restart වෙනවා ion වෙනවා restart වෙනවා ion වෙනවා වගේ සීන් එකක් ලුවෙන්නේ ඉතින් කට්ටි බලමු මේ කොච්චරලා මේක රයිද කියලා restart line ආයි අපි නිකන් හරියට ගම ආයි මැදිරි අප්ඩේට් එක ගේන්නේ මේ ගානට අප්ඩේට් එක ඉවර වෙන්න ඉවර වෙලා කෙලින්ම PC එක බූට් වෙන පටන් ගත්තා Windows 7 වලට මම ඔයගොල්ලන්ට කියන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ පේනවා මගේ අප්ඩේට් එක 166ක් වෙනකන් දැනලා නම් ගිහලා තියෙනවා කිසිම අවුලක් වුණ නැහැ ස්ටේබිලිටි අවුලක් වුණ නැහැ එක සැරයක් රීස්ටාර්ට් වෙලා ආවා. තව ඉතින් දැන්ට තමයි ගොඩක් රීස්ටාර්ට් වුණ නැහැ 166ක් ගියා මිට 15කින් 10කින් වගේ තමයි මේ ටිකක් ගියේ. දැන් නම් ගොඩක් කරලා ඉන්නු නැහැ. හැබැයි හෙන වෙලාවක් යන ඔක යන්න නම් දැන්ට ගියන්න. ඉතින් බලමු තව කොච්චර ලයිද කියලා. මම ඔයගොල්ලෝ අප්ඩේට් එක දෙන්න ෆ්‍රෙන්ඩ්ස් මේක තාටික ඉස්සරහට ගියට පස්සේ 100ක් තව ගියාට පස්සේ ඉතින් කටි ඔන්න මම කැමරේ ගොබ්ලන් පොයින්ට් ඔන් කරගත්තා. ඔයගොල්ලෝ පේනවා Windows 11 ඉන්ස්ටෝල් කරලා තමයි පේන්නේ මෙතන. මම මගේ PIN එක ගහන්න කියලා මම ආවා. ඉතින් මම සාමාන්‍ය මගේ PIN එකමයි කියලා මම හිතනවා. බලමු වෙල්කම්. මොකක් එනසක් කියලා දන්නේ මේකේ. හරි, hi. Hi, getting things ready for you. අප්ඩේට් එක ගන්න ගමන් ෆ්‍රෙන්ඩ්ස් මින්ටු 30ක් වගේ අඩු එක වෙලාවක් ගියේ එච්චර ගොඩක් වෙලා ගියේ නේ මං හිතුව තරම් මේක නම් බලමු දෙමයිට් එක ඩෝන්ට් ටර්න් ඔෆ් යෝ PC
ඉතින් බලමු කටි කොච්චරම් මේකට ඇයිද කියලා මම කැමරේ මෙහෙම රෙකෝඩ් වෙන තියෙන අපි මේ ඩිස්මයිට් එක few minutes කියලා කියනවා ඒක නෑ වැඩි වෙලාවක් යන්නේ නැති වෙයි මේක පට ගාලා ආවට පස්සේ බලමු ෆ්‍රෙන්ඩ්ස් Windows 11 look එක first impression එක ගන්න කොට මගේ ඉතින් දශුට ලාගින් අපිට Windows යන බල ගන්න පුළුවන් වෙයි ඉතින් එතකොට හම්බ වෙන්න ඕනකොට ටිකයි මේ කටි ඔන්න Windows 11 ලොන්චුන අපිට පේනදි මම Windows 11 ටින් apps ටික නැද්ද ඇත්තටම කියලා මම දන්නේ නැහැ කියන තරම් අපේ Windows icon එක ඒ කියන්නේ වැඩ අපි චුට්ටක් කරලා තියමු right click වැඩ view අම්මසිරි මාර්ගය තියෙන ඉතින් මම මේකේ මේකෙන් මම පෙන්නලා වැඩක් නැහැ ඉතින් update ටිකත් ඔක්කොම වෙනවා N60 soft එක නිකන් ඔන් වුණා මම change ඔක්කොම ටික ඔන් වෙනවා ඒ කියන්නේ ඉතින් කටි වැඩ වගේ Windows 11 එක කිසිම අවුලක් නැතුව ඉතින් මම පට කාලා කටි ඔන් කරන් එන්නම් මේක ඔන් කරන් එන්නම් office එකට දාලා record කරගෙන ඉන්න ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔකට පෙනම සක්සස්ෆුලි Windows 11 මගේ PC එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් PC එකට ඉන්ස්ටෝල් කරලා පස්සේ මෙහෙමනේ ආයෙ මම Teams chat check out කරා මේක මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ පෙන අපි බලමු Teams කියලා මම ගහන්න. දැන් Teams කියලා Teams related settings ඔකට පෙනවා. මගේ personalized Teams මගේ original එක තමයි මෙන්න මේක. Sorry ඒ Windows 10 එකේ එක. මෙන්න මේක තමයි Windows 11 එකේ තියෙන theme එක normal තියෙන එක. මේ අනිත් Google පේන ලස්සන themes වගේ තියෙන ඔයගොල්ලෝ ඉතින් ඔක්කොම use කරලා බලන්න පුළුවන් Windows 11 එහෙම bug එකක් කිසිම දෙයක් නැහැ. Bug එකක් තිබ්බොත් මම මගේ Discord server එකේ අනිවාර්යෙන් announcement එකක් විදියට ඔයගොල්ලෝ දාන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් Discord server එකේ join ලා ඉන්න. අපි චුට්ටක් ඉතින් game එකක් හිමල එකක් ගහලා බලමු මොන වගේ experience එකක් තියෙද කියලා. දැන් නම් කිසිම මේ අතර කිසිම මට එකක් නැහැ. එක කටවඩ කිව්වොත් කෙනෙක් කට්ටෙන scene එකක් තියෙනවා කියලා මේ right click කරාම මම දැන් right click කරක බලන්න මගේ මේක කට්ටෙන්නේ නැහැ. කියන තරම් bug නම් ඇත්තම මට කිසිම තේරුන්නේ නැහැ. චුට්ටක් smooth මදි. චුට්ටක් smooth මදි. කියලා ගතියක් වගේ තේරෙනවා. හැබැයි දන්නේ හරියට කියන පොඩි අපි ගත්තාද ඔයගොල්ලෝ පේන ඇති obvious එක. Obvious එකේ මෙතන තියෙන sound එක මෙහෙම යන එක චුට්ටක් කැඩි කැඩි වගේ යන සීන් එකක් තියෙනවා. අපි චුට්ටක් බලමු කට්ටිය game එකෙන් play කරලා Minecraft play කරලා බලනවා මම ගවරත් මොන වගේ තියෙන කියලා. ඉතින් කට්ටිය ඔයගොල්ලෝ පේනවා කිසිම අවුලක් නැතුව දින්න අපි settings පැත්තට පොඩ්ඩක් ගිහලා බලමු. settings වලින් ඔයගොල්ලෝ පේනවා ඔක්කොම වෙනස් වෙලා තියෙනවා කියලා settings වලට නම් වෙන වෙනසක් තියෙනවා. gaming කියත් වෙනම විශේෂ වෙන Xbox game bar एक ग्राफिक्स एक ओकम हदान बोलवांग शॉर्टकट्स गेम बाय शॉर्टकट्स कैप्चर लोकेशन गेम मोड ये गेम मोड ऑन करना पुलवांग ऑप्टिमाइज पीसी बाय टर्निंग थिंग्स ऑफ आई थिंक एम हेना ग्राफिक सीन दे तीन है तो गुड मेक मा ओकम खावा करना है ने मजरा सेविंग सेटिंग्स पेतर गी जुटा बलन अपे एतर बानन मा अभी विंडोज का चेक कर बलम फाइल एक्सप्लोरर का ऑन करला दिस पीसी गिहिल्ला ප්‍රොපර්ටිස් ගිහිල්ලා ඔගොල්ලෝ පේනවා මෙතන තමයි කියන්නේ Windows 11 Pro 2H Windows 11 Pro version එක තමයි මං ගාව තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක activation අතින් බැලුවොත් product activation key Windows state active. අතන ගියොත් මම මේක reload එකක් activate කළා තමයි මම මේක activate කරගත්තේ. ඉතින් මේ කිසිම අවුලක් නැතුව මම activate කරගත්තා. ඉතින් ඔයගොල්ලොත් මේක use කරන්න පුළුවන් crack කරපු Windows එකක් වුණත් ඔයගොල්ලෝ ඒක දාගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ මේකෙන් තේරෙන්නේ නැති ඒ කියන්නේ Windows 11 successfully PC එකට install කරන්න පුළුවන් කිසිම bug ගැන නැතුව දැන් නම් කිසිම bug ගැන මේක කියන්න තරන්නේ නැහැ. ඉතින් මේකේ beta versions ටික අනිත් versions ටික ඔක්කොම ආවට පස්සේ මම ඒකට update කළා ඔයගොල්ලෝ අනිවාර්යෙන් video එක ගේන්න. ඉතින් thank you මේ video එක බලපු හැමෝටම මම ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා දාලා help එකක් දෙන්න. ඉතින් අපි game එක ගහලා අපි ඔක්කොම කළා ඉතින් මම ඔයගොල්ලෝ මේවා ගැන කියන්න. ඉතින් ඔයගොල්ලෝ පේන තිබ්බට ඉතින් games ඔක් කිසිම lag එකක් නැහැ මේකේ. ඒ කියන්නේ මේක නියමෙට run වෙනවා කිසිම අවුලක් නැහැ. මගේ PC එකත් slow වෙනවා කියලා නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මම Minecraft එක ගහන තා කිසිම lag එකක් පේන පාටක් නැහැ. මට මේක තේරෙනවා කිසිම ඔක්කොම smooth සාමාන්‍යයෙන් smooth තියෙනවා. කිසිම අවුලක් නැහැ. task bar ගන්න පොඩක් බැලුවොත් task bar ගන්න පොඩක් scene නැති නේද? ඔයගොල්ලෝ මම window display capture දාලා පෙන්නන්නම්. display capture දැම්ම ඔයගොල්ලෝ පෙන්නන task bar එක නිකන් අල පොඩක් දිහා බලන් ගියම් පෙන්න වෙනසක් නැහැ වගේ එකට තියෙනවා වගේ. දැන් පේන ඉතින් gaming අතින් ගත්තොත් කිසිම smoothness ගතියක් තියෙනවා වගේ. ඔන්නන්නේ මට විතරද මේක තියෙන්නේ කියලා කට්ටිය ඔයගොල්ලෝ ඇත්තම ටෙස්ට් කරලා බලන්න. කිසිම මට නම් කිසිම ඇප් එකක් නැති වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඕන් ලාගේ ඩවුන්ග්‍රේඩ් කරන්න පුළුවන්. මම ඩවුන්ලෝඩ් කරන ෆීචර්ස් එකත් ඔක්කොම පෙන්නනවා. පෙන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඒකෙන් උත් බලන්න පුළුවන්.
ඉතින් guys thank you මේක බලවට වීඩියෝ එකට අනිවාර්යයෙන්ම channel subscribe කරන්න වීඩියෝ එකත් like කරලා ඉතින් ඊළඟ වීඩියෝ එකේ තමයි හොබන්න windows 11 ගැන කිසිම bug එකක් මේක හම්බුනොත් මම අනිවාර්යයෙන්ම මගේ discord server එකේ join line මම ඒක announcement channel එකේ දානවා ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙන්න මම supreme මම ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙන්න thank you very much